අද අපි කතා කරන්නේ solid works basics වල part 4 එක ගැන. ඉතින් අපි solid works වල basics part 3ක් මේක වෙලාවේදී කතා කරලා තියෙනවා. ඒකෙදි අපි box එකකුයි ඊට පස්සේ curves අඳින්න කොහොමද, ඒකෙන් drawing එකක් කරගන්නේ කොහොමද, ඒ වගේ දේවල් ගැන කතා කරා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති, ඒ කියන්නේ AutoCAD වගේ software එකක් ඔය use කරලා තියෙනවා නම් ඊට වඩා solid modeling නැත්නම් මේ solid works වලින් 3D modeling වගේ කරන්නේ කොච්චර ලේසිද කියලා ඔයාලට තේරෙනවා ඇති. ඒ නිසා තමයි මම රිකමෙන්ඩ් ඩ්‍රොයින්ස් දෙක තුනක් කරේ. නමුත් අපි බේසික්ස් අතහැරලා තමයි ගියේ. කියන්නේ බේසික්ස් නැතුව එකපාරම තමයි කරගෙන ගියේ. ඒ නිසා මම හිතුවා, ඒ කියන්නේ මම කලින් ඉඳලා හිතුවේ බේසික්ස් නැතුව එකපාර එකක් පෙන්වන්නේ, ඒ කියන්නේ ඩ්‍රොයින්ස් දෙක තුනක් කරේ මම ඔයාලට ඒක පෙන්වන්න සොලිඩ් වර්ක්ස් කියන කොච්චර ලේසිද කියන එක. ඉතින් අද ඉඳලා අපි පටන් ගමු බේසික්ස් ඇඩ්වාන්ස් කියන්නේ ටෙක්නික්ස් කොහොමද යූස් කරන්න කියලා අපේ ඩ්‍රෝවිංස් වලට. ඔයාලට දැන් ඩ්‍රෝවිං කරන්න යම් කිසි දැනුමක් තියෙන නිසා සොලිඩ් වර්ක්ස් වලින් මේ ටික කිව්වට පස්සේ ඔයාලට ඒකෙන් ආවගේ ඩ්‍රෝවිංස් ටික තව ටික කියන්නේ ඇඩ්වාන්ස් ඩ්‍රෝවිං වෙනකම් අරන් යන්න පුළුවන් කියලා අරන් යන්න පුළුවන් වෙයි. ඉතින් අද බලමු අපි රිලේෂන්ස් කියන්නේ මොනවද කියලා. මම සොලිඩ් වර්ක්ස් ගිහිල්ලා ෆයිල් නිව් වෙනවා, නැත්නම් කන්ට්‍රෝල් එකයි එන් එකයි ප්‍රෙස් කරනවා. එතකොට අපිට එනවා නිව් සොලිඩ් වර්ක්ස් ඩොකියුමන්ට් එකක් වෙනද වගේ. අපි පාර්ට් එක සිලෙක්ට් කරලා ඕකේ කියලා ප්‍රෙස් කරගමු. හරි. ඊට පස්සේ මම ෆ්‍රන්ට් ප්ලේන් එකට ගිහිල්ලා ෆ්‍රන්ට් ප්ලේන් එකේ නෝමල් 2 කියලා ස්කෙච් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රන්ට් ප්ලේන් එක මේ විදිහට සිලෙක්ට් කරලා ස්කෙච් කියන එක මෙතනින් දෙන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහකට ඒක දාගන්න පුළුවන්. මොනවද මේ රිලේෂන්ස් කියලා කියන්නේ? මම මේක ඔයාලට කරලා පෙන්වන්න. අපි ඉස්සෙල්ලාම ලයින් ටූල් එක අරගෙන මේ විදිහට ලයින් ටූල් එක අරගෙන එක ලයින් එකක් මේ විදිහට අඳිමු. ඊට පස්සේ ඔයාලට එනවා මේ විදිහට තව ලයින් එකක් අඳින්න පුළුවන් වෙන විදිහට ඔප්ෂන්ස් තියෙනවා. දැන් මට ඕනේ මේක ලයින්, ඒ කියන්නේ මේ ලයින් එක නවත්තලා තව ලයින් එකක් අඳින්න. ඔයාලට ඒක ඕන කරන්න පුළුවන් escape key එක ප්‍රෙස් කරලා ඊට පස්සේ ලයින් ටූල් එක අරගෙන තව ලයින් එකක් අඳින්න. එහෙම නැතුව ඔයාලට පුළුවන් මේක තවත් ලේසි ක්‍රමයකට කරන්න. මම දැනට මේ දෙක මේ විදිහට select කරලා delete කරන්න. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන තව ක්‍රමය. ඔයාලට පුළුවන් මේ විදිහට මෙහෙම ලයින් එකක් ඇඳලා ඒත් එක්කම double click කරන්න. එතකොට ඔයාගේ ලයින් ටූල් එක ඇක්ටිව් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලයින් ටූල් එකෙන් ක්ලෝස් වෙන්නේ නැහැ. නමුත් ඔයා ඇඳ ඇඳිටපු ලයින් එක ඉවරනවා. ඇඳ ඇඳිටපු ලයින් එක ඉවරලා ලයින් ටූල් එක අලුත් ලයින් ටූල් එක ඇක්ටිව් වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් මේ විදිහට කරගන්න. ඉතින් ඒක ඔයාලට ගොඩක් ලේසි වෙයි. එහෙනම් අපි දැනට මෙහෙම ලයින් එකකුයි ඩබල් ක්ලික් කරලා මේ විදිහ ලයින් එකකුයි අඳගමු. ඊට පස්සේ මම escape එක press කරනවා. දැන් මොනවද මෙන්න මේ relations කියලා කියන්නේ? relations කියලා කියන්නේ අපි හිතමු lines දෙකක් තියෙනවා. ඒ lines දෙක ඔයාලට parallel ඕනි. ඒ කියන්නේ සමාන්තරව ඒ lines දෙක එක සමාන්තරව යන්න ඕනි. ඒ වගේ එකට relation එකක් කියලා කියනවා. ඒ කියන්නේ ඒ lines දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ඒ දෙන සමාන්තරය කියලා කියන්නේ ඒ දෙන අතර සම්බන්ධයක් තියෙනවනේ. ඒ දෙන නිකන් හරි, ඒ කියන්නේ එකතු වෙන්න බෑ. ඒ කියන්නේ සම්බන්ධය, ඒ කියන්නේ දිගටම තියෙන්න ඕනේ දෙයක්. ඉතින් මේකෙත් ඒ වගේ අපිට සම්බන්ධයන් දෙන්න පුළුවන්. ඒව තමයි මෙන්න මේ රිලේෂන්ස් කියලා අපි හඳුන්වන්නේ. ඔයාලට මේ රිලේෂන්ස් දාගන්න විදි දෙක තුනක් තියෙනවා. ඔයාලටම ඒ කියන්නේ නෝමල්ම කරන විදිය පෙන්වන්න. පළවෙනියටම කරන්න පුළුවන් ඔයාලට මේ ලයින් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ ලයින් එක සිලෙක්ට් කරන්න ඕනෙත් නැහැ. ඔයාලට මේ විදිහට ස්කෙච් කියන ටැබ් එක ඕපන් වෙලා තියෙනකොට මෙතන තියෙනවා ඩිස්ප්ලේ ඕ ඩිලීට් රිලේෂන්ස් කියලා බටන් එක. ඔයාලට මෙතන තියෙනවා යටින් ඊතල. මේ ඊතලින් ගියපුවම තියෙනවා ඔයාලට ඇඩ් රිලේෂන් කියලා බටන් එක. මෙන්න මෙතන ඇඩ් රිලේෂන් ගියපුවම ඔයාලට පේනවා ඇති ඔයාගේ මේ පැත්තේ window එකේ සයිඩ් බාර් එකෙන් එනවා මේ විදිහට add relations කියලා settings ටික.
මෙතන වටිනවා පේනවා ඉතින් බ්ලැන්ක් බොක්ස් එකක් වගේ තියෙනවා මේකට ඔයා කරන්න ඕනේ මේ විදිහට ඉස්සෙල්ලම වගේ එක ලයින් එකක් දෙන එක එතකොට ඔයාලට පේනවා තව ඔප්ෂන්ස් ටිකක් ඇඩ් වුණා ඒ වගේම තමයි මෙතන ලයින් 7 කියලා වැටුණා ඒ කියන්නේ අපි මේ ඇඳලා තියෙන්නේ ලයින් 7 කියන ඔබ්ජෙක්ටිව් නැත්නම් සිලෙක්ට් කරලා තියෙන්නේ ඔයාලට මෙතනින් දෙන්න පුළුවන් මේ තනි ලයින් එකට මොකක් රිලේෂන් එකක් මේ ලයින් එක ඔයාලට හොරිසොන්ටල් කරන්න පුළුවන් මම කන්ට්‍රෝල් එක ඉසෙට් ප්‍රෙස් කරලා මේක අන්ඩු කරන්න එහෙම නැත්නම් ඔයාලට වර්ටිකල් කරන්න පුළුවන් එහෙමත් නැත්නම් ඔයාලට ෆික්ස් කරන්න පුළුවන් ෆික්ස් කියලා කියන්නේ ඔය තියෙන විදිහටම ඒ කියන්නේ ඔයා ස්කෙච් එක කරපු විදිහටම එයා තියෙන්න ඕනේ වෙනසක් නොවි දිග විතරක් වෙනස් කරන්න පුළුවන් ඒ වගේ එකක් තමයි ෆික්ස් කියලා කියන්නේ එහෙම නැත්නම් දැන් අපි හිතමු මේ ලයින්ස් දෙකටම ඔයාලට රිලේෂන් එකක් දෙන්න ඕන එහෙම වුණත් ඔයාලට කරන්න තියෙන්නේ ඇඩ් රිලේෂන් ගිහිල්ලා මේ ලයින් 7 එකේ තියෙන තැනට මෙන්න මේකත් ක්ලික් කරන්න. එතකොට ඔයාලට වෙනවා ලයින් 7 එකයි ලයින් 9 එකයි ඒ දෙකම සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ මේ දෙන්නටම රිලේෂන් එක තමයි මෙතන පෙන්න. එතකොට ඔයාලට පේනවා අර ඉස්සෙල්ලා තුනට වඩා තව අමතර දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි හොරිසොන්ටල්. ඔයාලට පුළුවන් ලයින්ස් දෙකම හොරිසොන්ටල් කරන්න. ඒ වගේම තමයි වර්ටිකල්. ඔයාලට පුළුවන් ලයින්ස් දෙකම වර්ටිකල් කරන්න. දිගින් සමාන කරන්න පුළුවන් ඉතින් මේව තමයි රිලේෂන්ස් ඉද. ඒ කියන්නේ මේව ඇත්තටම ගොඩ පොඩි දේවල්. නමුත් ඩ්‍රෝවිංස් කරනකොට මේවා අපිට ඕන වෙනවා. ඉතින් මෙහෙම නැතුව ඔයාලට මේක එකපාර ලේසින් මේ විදිහට කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ විදිහට එක ලයින් එකක් මම ලයින්ස් දෙක ඩිලීට් කරගන්න. නෝමල් තව ලයින් දෙකක් ඇඳ ගන්න. හරි. ඔයාලට පුළුවන් මේ වගේ ලයින්ස් දෙකක් තියෙනවා නම් මෙන්න මේ විදිහට මේක කර. මේ එක ලයින් එකක් සිලෙක්ට් කරලා ඊට පස්සේ කන්ට්‍රෝල් එකත් එක්ක කන්ට්‍රෝල් එකක් ප්‍රෙස් කරගෙන ඔයාම අනිත් ලයින් එක සිලෙක්ට් කරන්න. එතකොට ඔයාට අර කලින් වින්ඩෝ එක ආයෙමත් පාරක් එනවා. ඉතින් ඔයාලට මෙතනින් ඇඩ් රිලේෂන් කියලා එහෙම දෙන්න ඕනේ නැහැ. එකපාරම කන්ට්‍රෝල් එකත් එක්ක ඔයාගේ අනිත් ඔයාලට ඕන කරන ඔබ්ජෙක්ට්ස් දෙක සිලෙක්ට් කරපුවම ඒ දෙකට අදාළ ඔප්ෂන්ස් ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් අපි බලුවේ ලයින්ස් වලට. අපි ඊළඟට බලමු. අපි ඊළඟට බලමු සර්කල්ස්. සර්කල්ස් දෙකට මොනවද අපිට දෙන්න පුළුවන්? අපි මෙහෙම සර්කල්ස් දෙකක් ඇඳ දැපුවොත් මම අර කලින් කිව්වා වගේ ඔයා එක සර්කල් එකක් සිලෙක්ට් කරනවා ඊට පස්සේ අනිත් සර්කල් එක සිලෙක්ට් කරනවා. ඔයාලට මෙතන තියෙනවා මේ විදිහට තව ඔප්ෂන්ස් ටික. අපිට පුළුවන් කෝරේඩියල් කරන්න. ඒ කියන්නේ ඒක උඩම අපිට ඒක ප්ලේස් කරන්න පුළුවන්. ඊට පස්සේ ටැන්ජන්ට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කෝසෙන්ට්‍රික් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඊක්වල් කරන්න පුළුවන්. අපි හිතමු ස්කෙච් එකක් තියෙනවා ඒ ස්කෙච් එක කරාට පස්සේ ස්මාර්ට් ඩිමෙන්ෂන් එකෙන් මෙන්න මේ විදිහට මේකට ඕනේ 60ක් වගේ දෙනවා ඩිමෙන්ෂන් එක. ඊට පස්සේ මට ඕනේ මෙන්න මේ සර්කල් එකටත් මේක මැඩ් කරගන්න. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මේක ක්ලික් කරලා ඩිමෙන්ෂන් කියන එක අයින් කරන්න. මේ ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් එකත් එක්ක මේ සර්කල් එක සිලෙක්ට් කරලා ඊක්වල් කියන එක දෙන්න. එතකොට ඩිෆයින් කරලා තියෙන ඔබ්ජෙක්ට් එකේ පැරාමීටර් නැත්නම් ඩිමෙන්ෂන්ස්ම අපේ අනිත් ඔබ්ජෙක්ට් එකට ඇප්ලයි වෙනවා. ඉතින් මේක ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් කියලා ඔයාලට පේනවා ඇති. ඒ වගේම තමයි ලයින් එකකුයි සර්කල් එකකුයි අරගෙන ඒ වගේ එකටත් අපිට මේ වගේම රිලේෂන්ස් ඇඩ් කරන්න පුළුවන්. ලයින් එක සිලෙක්ට් කරනවා කන්ට්‍රෝල් එකත් එක්ක මේක සිලෙක්ට් කරනවා. එතකොට ඒ දෙක ටැන්ජන්ට් කරන්න එහෙම අපිට පුළුවන්. ඒ වගේම තමයි අපි ලයින්ස් දෙක තියෙනවා නම් ලයින්ස් දෙකක් අපි තව එක
lines දෙකක් තියෙනකොට අපිට පුළුවන් මෙන්න මේ points වලින් කියන්නේ මේ lines දෙක නැතුව point අපි හිතමු මෙන්න මේ point එක මම select කරලා control එකත් එක්ක මේක select කරමු ඊට පස්සේ මම දෙනවා මෙන්න මෙතන ඔයාලට පේනවා ඉතින් එතනත් තව relations වගේ තියෙනවා කියන්නේ මේ point එකයි මේ line එක ඔයාලට mid point relation එක දෙන්න පුළුවන් කියන්නේ line එක කොහොම වෙනස් වුණත් එයාගේ mid point එකට මේ විදිහට ඒක අනිවාර්යෙන් रिलेशन तीन कनेक्ट तीन ये रिलेशन दिन पुलवा कोटा सोल सेंट दिन पुलवा सेंट मे सेंट कंट्रोल मे पॉइंट दिन मर्ज के अभी दिन पुलवा मुखदना मैं तीन मे आट मे दिन इकम तीन इतना पेन मेतना रिलेशन दिन रिलेशन दिन अब मे ऑब्जेक्ट डिगिंग डिगिंग अड़करा प्लेस विनकरा रिलेशन दिखे तीन इधर रिलेशन कथा दी